ව්‍යාධි ප්‍රමන්තේනි දෙවියන්ටයි වස්තුවටයි අපිට සේවය කරන්න බෑ කොහෙත්ම බෑ බගේ සිත කොතැනද බගේ වස්තුව එතනයි වචනේ ඔබව අවදි කරන්නේ විදියට ඔබේ ජීවිතේ ඔබ වස්තුවක් හදාගන්නේ උන්වහන්සේ ඔබගේ වස්තුව නොවුනම ඇයි ඔබ වස්තුව මනින්නේ ඔබට ඇසට පෙන නැ දිවට ප්‍රනීත නුවණ වැඩමුට කදිම මේ පංචේන්ද්‍රියට ගෝචර වෙන තැන් වලින් තමයි ඔබ ජීවිතය මනින්නේ जनता ත්‍රමෝසස් කන්දමඳුරට ගිහිලා දේවහඬ අහගෙන පහළට අවිල මිනිස්සුන් යොමු කරා දේවහඬට ඒ තමයි උන්වහන්සේගේ හඬ අසන දිවසිවරයාගේ ලක්ෂණය නමුත් මෙතන වෙන්නේ මොකක්ද මොසස් කන්දමඳුර නිසා ජනතාව මොසස් හරහාම යපිච්ච නිසා එයාලගේ ජීවිතේ දෙවියන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයක ගොඩ නැගුණේ එළ මොසස් මත යපුණා හරි මතු පිට ප්‍රාථමික තලයක තමයි සම්බන්ධතාවය गोचर විඳනේ අතෘප්තියක් තියෙන දෙවි කෙනෙක්. මොසෙස් සපෙන්නෙත් නැහැ. උනාසෙ වැහෙන්නෙත් නැහැ. එන්න පරක් වෙච්ච ගම. එයාලා ආරොන්ට කතා කරලා කියන අපිට දෙවි කෙනෙක් ඕනේ. දෙවි කෙනෙක් අපිට පේන දිනසෙන ෂෝක් මරු මාර සුන්දර දෙවි කෙනෙක් ඕනේ අපිට. ඒක මොකද කරන්නේ ඉස්සරෙන් ගිනා පුරත්තරම්. බලින් ඒකට රත්තරම් හරකෙක් හදා ගන්නවා. හරකෙක්. රත්තරම් ගොණෙක් කියන එකට තමයි. රත්තරම් උනන් ගොණෙක් නෙමෙයි මගේ ප්‍රමාදේ. හරකෙක් නේ. ඒ වගේ ජීවිතේ සමහර වෙලාවට අපි වගේ හරක් තීරණ ගන්නවා. කරන්න බුණ මොඩ වැඩ කරනවා. උනාසෙ පේන්නේ නැතිකොට එයාලා හරි සුදේසියෙන්. ඒකලයි මම වචනේ කියවගෙන යද්දි තිනවා එයාලා මොකද මාරුන් කියනවා මම දන්නේ නැහැ ස්වාමිනී මේ මේ රත්තරන් ගින්නට දැසි කරාම රස හස්වස්සෙක් එතකින් ආව කියලා කියන. ස්වාමිනාසගේ දෙනතර හදාගන්න. ස්වාමිනාසර දෙන්නේ නැති තැන ලෝකේ හදාගන්න එක එච්චර අමාරු නෑ අපට. හරි හරි චීප් විදියට හරි ලාභ විදියට උනාසගේ පාපය උනාසගේ පිට යන පාපය දිග යනවා ලෝකේ සේල් පිටරි එනිසා අපිට දෙවනාසගේ දෙන දන දෙවනාසගේ තන දෙන්නේ නැතුව ලෝකේ ඕ ලස්සන රන්වස්සෝ අපිට හෝල් සේල් එකේ හොයා ගන්න පුළුවන් පඳුරක් කෙල්ලුවත් 10 15ක් ගන්න පුළුවන් මෙතන බම් අමාරුවෙන් ගත්තේ මොකද යක නපුර හදන්නේ ඔබගේ ජීවිතේ රන්වස්සව හදන්න ඔකට දෙවනස්ගේ තන වෙන තැනක රඳන්න. මගේ ප්‍රේමන්තේ නේ. අද ඔබ නතර වෙලා අහන්නට උන ඔබගේ ජීවිතේ රන්වස්ස කවුද? දෙවනස්සේ දීපු අබ්‍රහම්. උනාසගේ පුරන්දු දින අවුරුදු 25ක් බලන් ඉන්න මැනද්දි. හග්ගායි එක ඉඳලා ඉස්මායිල් හදා ගන්නවා. ඔබ ජීවිතේ නන්නතර නේද බලන්න මොකද වෙන්නේ? ඒ හදාගත්ත දරුවව පණ පිටින් මරණ තැනකට දාන්නවනේ. කැලේට යවනවා. අප ඒක සාරාගේ දරුව නෙමෙයි. ආබ්‍රහම්ගේ දරුව. ඒතර ආබ්‍රහම්ගේ දරුව ආබ්‍රහම්ගේ ලේ මොන තරම් දුකකට වැටෙනවද යා? ගයාදර ප්‍රමාන්තේ නේ. මොසස් ඇවිල්ලා රන්වස්සට ගහන්නේ දසපනතේ. ඒ වචනෙන් ඔබ කුඩු වෙන වෙලාවක් එන්න වෙනවා. මගේ ප්‍රමා වචන නැයි ඔබ කඩන වෙලාවක් එනවා. බදාගත රන්වස්ස. එනිසා ඔබගේ ජීවිතේ ඔය තැන අවදි වෙන්න. ඔය තැනට අවදි වෙන්න. මතක තියාගන්න ඔබ රන්වස්ස ඔබ හදා ගන්නවා වගේ එතකොට දෙවියන් වහන්සේ කිතන ඔබ හිතන්න දෙනවා. ඔබගේ සිත එතනයි වස්තුව එතන නිසා. ඒ වගේම ඔබ රන්වස්සෙක් වෙනවා. ඔබ රන්වස්සෙක් වෙනවා කියන්නේ මොකද වෙන්නේ? ඔබ රන්වස්සෙක් වෙද්දී ඔබ විතර තමයි පුද්ගලයාද ගන්නෙ. ඔබ දිලිසෙන ඔබ කියන්නේ දිලිසෙන ඔබ ශෝක මාරයි වාව හරි ශෝක හොඳයි. ඔබ තමයි ඉලිප්පෙන්නේ උන්වහන්සේ නෙමෙයි. මෝසස් එහෙම කවදාවත් කරේ නැහැ. මෝසස් ඉලිප්පුවේ උන්වහන්සේව. අද උන්වහන්සේ කතා කරලා කියනවා ජුවාම් සාවක ජුවාම් තුමා ගැන. සමග ජුවාම් කතා කරලා කියද්දි ඔබ ජුවාන් වෙත මිනිසුන් යවුව ඔහු සත්‍ය පිළිබඳ සාක්ෂි දරා ඇත. ජුවාන් වනායි
දිලෙන බැබෙන පහනක් විය රන්වස්සෙක් නෙමෙයි සාවි ජීවන්තම අන්න දේවජ බාලකයන්ු කියලා ජෙස්ව පෙන්නුවේ මගේ හදර මේ මොන්තනේ ආලෝකය පහන්ටමක් වෙද්දි එලියක් වෙද්දි ඒ එලිය නෙමෙයි ફોකස් එක වෙන්නේ ඒ ඔබටම අවතරයි පෙන්නේ අපිට මම මතක කරන්න විතර උන්වහන්සේ ඔබට පෙන්නන විතර උන්වහන්සේ පෙන්නේ මෙතන ලයිට් 10කට වඩා පත් වෙලා තියෙනවා මේ උන්වහන්සේගේ කුරුසක ස්පොට්ලයිට් දෙකක් තියෙනවා මෙතන විත්‍යයක මේ වෙන ලයිට් එකක් තියෙනවා මේක ලයිට් එකකට ඔබට පෙන්නේ නැහැ ඒ ඔබ දකින්නේ ලස්සන ලස්සන රාසී පිළිලුවක් ලස්සන කුරුසයක් ලයිට් එකයි පහන්ටමයි රන්වස්සේ වෙනස් රන්වස්ස දිලිස එයා දිලිසි දිලිසි එයා මෙතන මිනිස්සු අදගද්දි ඔබ මිනිස්සු ඔබට ඇතර ඔබ දෙමෝපියන් විදිහට රන්වස්ස වෙන්න පුළුවන් ගුරුවරු විදිහට ඔබ මිනිස්සුන්ගේ ප්‍රසිද්ධිය දරා ගන්න මගේ ආතර බිමන්තෙනි උනාසේ කියන ඔබ විරුද්ධ මම මනු පියාණන් වහන්සේට චෝදනා කරමි නොසිතන්න ඔබට විරුද්ධව චෝදනා කරන්නේ මෝසස් බලන්න මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි ඒත් ඔබ මා නොපිළිගන්න වූය වෙන තැනැත්තෙකු තමගේම නාමයෙන් පැමිණියොත් ඔබ ඔහු පිළිගනව ඇත එකම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන එකිනෙකාගේ ගෞරවය ලබන්න ප්‍රිය කරන ඔබ අදහා ගන්න කෙසේද රන්වස්ස කියන්නේ අනිත්‍යගේ ගෞරවය තමන්ට අදගෙන ගන්නා හැඩ දෙවියන්වහන්සේ ආදරයක් නැහැ ඒ කියන්නේ රන්වස්ස කියන්නේ ප්‍රති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබ තුල නැති බව මම දන්නේ ඔය හිස්තන පුරව ගන්නා විබ පොත්ත පොත්ත පොලිෂ් කරගන්නේ පොත්ත බ්‍රාසෝ කරගන්නේ ඇතුලේ පුස් එළියෙන් මිනිස්සුන් අදගෙන තැනකට ඇවිල්ලා රන්වස්ස අද කියනවා සමගිවම් තුමා පහන්ටමක් රන්වස්සෙක් නෙමෙයි එනිසා එයාලා එයාලා දැල්විනා එයාලා දිය වෙනවා නැතකෝ පහන්ටමක් කියද්දි පිච්චිලා දිය වෙන රන්වස්ස දෙහි දිය වෙන්නේ නැහැ හැමදාම වෙන එක්කෙනෙක්ගේ එළිය වැදිලා එළිය වෙන එක්කෙනෙක්ගෙන් එළිය වැදිලා එයා දිලිස්සන අනිත් එක්කෙනාට ලයිට් එකක් දාපු නැතිනම් රන්වස්සගේ අගයක් නැහැ හිර පැවුවම තමයි ඒක ෂයින් වෙන්නේ ඒක ෂයින් එකක් තියෙන්නේ එතනින් ආලෝකයක් එන්නේ නැහැ අපි සාමජීවන් තුමා ඇතුලෙන් ආලෝකයක් ආවා ඇතුලෙන් ආලෝකයක් කියන්නේ ආ පිච්චා දැවෙන කෙනෙක් ජේසුගේ ගමනදී ඔබ පිච්චෙන දැවෙන කෙනෙක් වෙන්න ඕනේ ඔබ වෙත ටිකක් සුඛිත මුද්දත බබලෙන ශෝක ඔබ වැචමන තලක ඔබ රාජකීයත්වයක් දන තරම් නෙමෙයි ඒ රන්වස්සෝ හන්දරගන්න ඔබගේ ජීවිතේ රන්වස්ස කවුද ඔබ ජීවිතේ දේවනාසි තන දෙයලා තියෙන සුන්දර තැන් මොනවාද ඔබත් රන්වස්සෙක්ද රත්තරන් ගුණ ගුණෙක් නම් ගුණෙක්මයි මගේ ප්‍රේමන්තේ ඒ තරම් මෝඩ තැනකට වැටෙන්න එපා ඔබගේ ජීවිතේ ඔබ යොමු කරන මිනිස්සු මොනවහන්සේ වෙත ඔබ පහන්ටමක් වෙන්න පිච්චන දැල් වෙන පහන්ටමක් උනාසගේ උනාසිය පෙන්නන මග පෙන්වන චරිතයක් ඒක අමාරුයි හැබැයි ජේසුගේ ආදරෙන් පිරුණා ජේසුගේ කියන මට වෙන කෙනෙක්ගේ සාක්ෂියක් ඕනේ නැහැ වෙන කිසි කෙනෙක්ගේ සාක්ෂියක් ඕනේ නැහැ මගේ ක්‍රියාම මගේ තාත්තගේ සාක්ෂිය කියලා මම පහනක් මමගේ ක්‍රියාවෙන් මම උනාසිය ප්‍රසන්න වෙන්නේ මට මිනිසුන්ගේ ප්‍රසන්නතාවයක් අවශ්‍ය නැහැ ඒක මං කැමරු සුන්දර ගමනක් මම ඔබගේ රන්වස්ස කවුද? ඔබත් රන්වස්සෙක් වෙලාද? රත්තරන්ගුණ හරකෙක් නම් හරකෙක්ම බව දැනගන්න. හරක්ට ජීවිතය දෙන්නේ නැතුව ඔබ හරකෙක් වෙන්නේ නැතුව ස්වාමින් වහන්සේ වෙනුවෙන් පූජා වෙන බැටළුවෙක් වෙන්න ආරාධනා කරන අද දවසේ දයාබරව. ආමෙන්. ජෙසුස් පිටයි.